كهمتي ولا شيء ولا همم هندي ندى ونا مانغا دارانا لتفت رسم 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 රසය ලුණු දාලා හොඳට අත කාලා පැත්තකින් තියාගත්තා. මම මේ විදිහට ඇතිරියක් ලිපේ තියලා ඒකට පොල් තෙල් මේස හැඳි එකහමාරක් විතර දා ගන්නවා. දැන් මේ පොල් තෙල් ටික හොඳට රත් කර ගන්න ඕන. පොල් තෙල් එක රත් වෙගෙන එනවා. මම මේ වෙලාවේ මේ පොල් තෙල් එකට මහතුරු තේ හැඳි කාලයි සූතුරු තේ හැඳි කාලයි දාලා හොඳට රත් කර ගන්නවා. මම දැන් මේකට කපාගත්ත සුදු ලුණු බික් දෙක තුනකුයි උඹුරු ටිකකුයි ලුණු ටිකකුයි දානවා. සම්ප කරපින්ටත් මේකට මේකතු කරන්න. ඊට පස්සේ මේක හොඳට විනාඩියක් දෙකක් විතර බැද ගන්න ඕන. මම දැන් මේ වෙලාවේ චූටියට කපාගත තක්කලි ටිකයි අමිරිස් කරල් දෙකක් විතරත් පොඩියට කපාගත්ත ඒ ටිකත් මේකට දාලා මේක හොඳට තෙම්පරාදු කර ගන්නවා. දැන් මේකට රස අනුව ලුණු ටිකකුත් දා ගන්න. ලුණු වලට පස්සේ එකතු කර ගන්නත් පුළුවන් රස මදි වුණොත් දැන් ලුණු ටිකක් දා ගන්න. මේක දැන් විනාඩි දෙක තුනක් විතර හොඳට තෙම්පරාදු වෙන්න හරිනවා. මම දැන් මේ මිශ්‍රණයට බැදපු මිරිස් කුඩු මේස හැන්දකුත් දා ගන්නවා. ඊට පස්සේ බැදපු තුන පහ කුඩු තේ හැඳි එකයි කාලක් විතරක් දා ගන්නවා. කහ කුඩු තේ හැඳි කාලක් දා ගන්නවා. මේකට මම දැන් සියඹලා වලින් ජූස් එකක් හදාගත්තා. සියඹලා ඇට පහක් විතර දාලා මේ විදිහට වතුර හැකට දාලා ජූස් එකක් හදාගත්තා. මම මේකත් මේකත් එක්ක එකතු කරනවා. ඊට පස්සේ මේකට වතුර ටිකකුත් දා ගන්නවා. දැන් මම මේක විනාඩි 3ක් විතර හොඳට උයා ගන්නවා මේ මිශ්‍රණය. මේක ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් අඩු ගින්දරේ මේ විදිහට හදා ගන්න. දැන් මම මාළු ටික මේකට දා ගන්නවා. ඊට පස්සේ මේක මුඩියකින් වහලා තව විනාඩි 15ක් විතර සාමාන්‍ය ගින්දරේ හදා ගන්නවා. බලමු අපි මාළු කරි එක කොහොමද කියලා. දැන් හොඳට හැදිලා තියෙන්නේ. මම තව චුට්ටක් මේ විදිහට ඇරලා තියා ගන්නවා. මේ වතුර ගතිය මට පොඩ්ඩක් අඩු වුණොත් හොඳයි කියලා හිතනවා. ඒක නිසා තව විනාඩි 2 3ක් විතර මම මේ විදිහට ලිපේ අඩු ගින්දරේ තියා ගන්නවා. මේ තියෙන්නේ මං හදාගත්ත මාළු කරි එක.
ඉතින් මේ විදිහට ඔයාලත් හදලා රස බලන්න මේ විදිහට වෙනසක් කරාම ඇත්තට මේකේ අමුතු රසයක් තියෙනවා. ඉතින් මේ මාළු කරි එක බත් එක්ක වගේම ඉඳිආප් එකත් පාන් එකත් හොඳටම ගැලපෙනවා. එහෙනම් ඉතින් මේ විදිහට වෙනසක් කරලා බලලා රස කොහොමද කියලා අපිට කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔයාලා අපේ වීඩියෝස් වලට කැමති නම් අපිව subscribe කරන්න කියලාත් මම ආදරෙන් මතක් කරනවා. එහෙනම් ඉතින් මේ වගේ රසම රස ඊසි මීසි රෙසිපි එකකින් ඉක්මනින්ම හම්බ වෙනකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. Thank you so much.